వచ్చినాయి. అదే థింగ్ మే కొయిత్ అదే క్లాసెస్ ఇవ్వరుగునా ఐ థింక్ దసు నినైనా కొయితే దసు కొయితే నేను నేను దసత్తా ఉన్నా అది కట్టేది కట్టాగరంటే అంటే మే అదే నేను ఇంకా ట్రెడిషనల్ ప్రశ్న ఇంకా కహండి అని అది షో కానా ఒయాగే ఒయాగే కెమతి మా చిత్రపటం కానీ ఎత్తదా పిదర తీరు ఎక్కడ కింద కొట్టేనే అమ్మ కూర్చో తీరు అది ఏం తాగంటే అమ్మాలి కెమతి దస ఏం కొంత గీయాలని దసరి గేర్పడు మట బాగా మట మళ్ళీ నువ్వు ఇంటర్వ్యూ వస్తున్నది మేము కథ అక్కడనే కింద గెలి లోపోయి మీ మట తవరే జరగండి ఇస్తాం రంగపాన చిత్రపట్టి సక్వితి సూయే గామిని ఫొన్సేకా సినిమా సక్వితి గామిని ఫొన్సేకా పలవిని మగే పలవిని చిత్రపటి పలవిని యాక్షన్ కరెక్ట్గా మన దున్ని సినిమా సక్తి కావాలి వాసనవాక్ ఇప్పుడు కాడిన బలంగిందలా ఇందలా 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 పతాక యోధి ఎక్కువ నడు అది ఆ బలంగిందల ఆ వాళ్ళ దవసకి మటం ఉన్న గహిలాసిన ఉదు సూరి హరహ మా వగ్గిరెళ్ళ అడ్వైస్ కళ్ళ దీల మగ పాదుల ఎస్ పాదుల మేము ఒకళ్ళకి ఇటు వెళ్ళ యాక్షన్ కట్ ఫస్ట్ ఇక దున్ని సినిమా సక్తి కావాలి వంశేక ఏనా ఇప్పుడు ఈ రోజు ఎక్కడ ఇంకా ముడుక్కు బట్టి మళ్ళీ ఓకే ఏమి అక్కడ తిబ్బి శాంతి లేక గిపుతా మాకే పలవిని సినిమావే అమ్మ శాంతి లేక శాంతి లేక తాతయ్య తినే తాతయ్య తినే శాంతి లేక తాతయ్య తీమనే మహేంద్రమ్మ పస్ కాలు కట్టి కలాని సౌత్ మంకిన మేము ఇక పాస్ కావచ్చు లెక్క అని నమ్ము అని అనవసరం పెడగలండి పా కర్రలు పెడే ఇక కరెంట్ బేజింగ్ ఆయి ఇకని ఆతర దినాము సూర్యు ఇక ఆపౌకరణం అక్కి అండి ఇది అల్లపు గిద్దరు ఆపౌకరాన్ని పుల్లు అందరు వినాశమిది షూటింగ్
මගේ ජීවිතේ මගේ ජීවිතේ මම ඉස්සෙල්ලාම පළවෙනිම කතාවටම ෂූට් එකක් දැක්කේ සහ සිනමා සකරි ගාමිණී ෆොන්සේකා විජේ කුමාරතුංග සේනාධිර රූපසිංහ ඇන්තනි සී පෙරේරා සියානේ අමරසේන අන්නර නම මතක වුණා. එනම මටත් මතකයි. සේනක සිල්වා. සේනක සිල්වා. සේනක සිල්වාද සේනක පෙරේරාද? සේනක සිල්වා. සේනක සිල්වා. ඔව් සේනක සිල්වා. ගාමිණී ගාමිණීගේ හොඳ වර්ෂසාර යන්නේ. ওই කට්ටියම ඔක්කොම මම දැක්කේ එදා තමයි. පොඩි කාලේ. ජීවිතේ පළවෙනි වතාවට ෂූට් එකක් දැක්කේ එහෙම මමකද සරසවි පත්‍රේ මම දැක්කා. සක්විති මේ හතර දිනම සූර්ය රූපගත කිරීම මේ දවස්වල විජය ස්ටුඩියෝ එකේ හැඳල විජය චිත්‍රාගාරයේදී කරනවා කියලා. මං අල්ලපු ගෙදර කතා කරගෙන මගේ යාළුවා පොඩි එකෙක් රංජිත් දාපරේ කියලා. ලොකයි වරෙන් යන ලොකයි කියන දවස්වල මම වරෙන් අපි යම් මේක බලන්න යම් කියලා. පාරවල් දන්නෙත් නෑ සල්ලි ටිකක් අතේ හොයාගෙන නැගලා බස් එකේ නැගගෙන ගියා. වත්තල ගිහින් හැඳලා ගිහිල්ලා අර ඇලකන්ද අර යකෝගෙම ගිහිල්ලා චිත්‍රාගාරයට ගියා. ගියා ගේට්ටු ගාවට ගියන් පස්සේ ඒ ගෙදර ගේට්ටු ගාව ඉන්න මුරකාරය එකපාරට ගියපන්. බෑ 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 ඕගොල්ලන් අතුරට යවන්න බෑ. අධ්‍යක්ෂකවරයාගේ අනුදැනුම නැතුව ඕගොල්ලන් අතුරට යවන්න බෑ කියලා. අපි ද කොටකල් සමුත් ගහලා. ඕ කොටකල් දෙක ගාගෙන මම කහ පාටයි කළු පාටයි වෛරම් වෛරම් ෂර්ට් එකක් ඇඳගෙන අදින් යනවා. දැන් මේ යකා දෙන්න දෙන්නෙම නැහැ. මුරකාර. මං කවරි. එහෙනම් රංජිත් මේ කවුද? නීල් රූපසිංහගෙන් අවසර අරගෙන කිව්වා. හරි කියලා මං බස් එක නැගලා හොයාගෙන හොයාගෙන ගියා නීල් රූපසිංහලා ගිහින්. බස් එක නැගලා ගියා? ඕ නීල්. අප නීල් රූපසිංහලා ගෙදර ගියා. ඒක හොයාගෙන. පාරහාගෙන ඔක්කොම කරගෙන බස් වල නැගගෙන කොහමද ගියා. නීල් රූපසිංහලා ගෙදරට ගිහිල්ලා මං දොර ගාව මේව ගිහිල්ලා අර බෙල් එක ගැහුවා. තාම මතකයි අර ඒ දවස්වල තිබුණේ ගෙවල් වලද ක්ලං 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 ගලවදී ආයක වැදුනා. එක සැරයක් වැදුනා නැහැ. දෙසරයක් ගැව ක්ලං ක්ලං ක්ලං. නෑ ආ නීල් රූපසිංහ මාත්මේ ආව මං කිව්වා මේ මේ මම අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ ෂූටින් බලන්න ආසයි. මේ මේ මම අපි වෙබැයි දෙහිගිඩි දෙකක් වගේ උස පොඩි ගැට ජෝක යම් කොටකල් සංගහගෙන අපි මේ පස්සේ ආ පුතාලා ඔයගොල්ලෝ යන්න එතනට මං එතනට එන්නම් මේ මං කියන්නම් ඇතුළට යන්න කියලා. අපි ඉතින් එයා යන්නේ නීල් රූපසිංහ මාත්‍යා යන්නේ කාර්කේනේ. එයා නිකන් සුංගානකට ගිහිල්ලා ඉවරයි විජේ ස්ටුඩියෝ එකට. අපි බස් එක නැගලනකොට විජේ මේ විජේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඉවරයි මේ නීල් රූපසිංහ මාත්‍යා. සිකියුරිටි එකේ හිටපගා ගියපන්. ඒ මාත්‍යා ඇතුළට ගියානේ. දැන් ගියා ඒ මාත්‍යා. ඒ මාත්‍යා අපිට මට එහෙම දෙයක් කිව්වේ නැහැ කිව්වා. මලම ගුණ දැන් ලොකයි දැන් මං කොහොමද ඔප්පු කරන්නේ මේක දැන් හම්බුණා එන්න කිව්වා කියලා කියනවා මම දැන් කිව්වා ගියා අපි හම්බුණා දැන් එන්න කිව්වා නෑ දෙන්නේ නෑ මං එන රංජිත් කියලා මගේ ළඟ ඉඳලා මං කිව්වා ලොකු අයිය ගිරියේ යටින් කෑ ගහලා අඬපන් දැන් ඈ දෙන්නම අඬමු ඒ කාලේ ඉඳලා ඇක්ටින් කරනවා ඕනේ කරන්න දෙයක් නෑ දැන් මට ඇතුළට යන්නයි ඕනේ අඬන්න පටන් ගත්තා එතන ඉඳලා කොහමදන්නද ගේට්ටුව ගාව ඉඳලා අපි දෙන්න අරුත් හැබැයි මාත් එක අත්තරින් නෑ ඌත් අඬනවා මාත් අඬනවා දැන් බොරු ඇඬිල්ල කඩන්නේ හැබැයි ඉතින් ඇත්තට වගේ අඬනවා දැන් ඒ කියන්නේ සද්දෙන් කිව්වොත් කොයි වගේ සද්දෙන් කිව්වොත් එන්න කතාවක් අපි දෙන්න මම ඌට ඈ ගහනවා අඬපන් කියනවා ඌත් අඬනවා මං කියන්නේ කියන්නේ ඌත් අඬනවා කොහොම හරි මූ බැලුවා මේ සිකියුරිටි ගාඩ් බැලුවා මේක මලවදයක් මේ පස්සේ ඔක්කොම ලියාගත්තා ෂර්ට් එකකට මං කිව්වා කහයි කළුයි තියෙන්නේ වෛරම් වෛරම් ෂර්ට් එකක් ඇඳලා හිටියම ඒක ලියලා කොට කලිසම් ඔක්කොම ලියලා වම කළා ඇතුළට දැම්මා ගියා ගියා තමයි කියලින් මේ අනකොට වෙයා හවුස් එකක් ඇතුලේ කොඩි කහයට මම උපන්නේ නමගේ ඇතන කිරතේ කොළඹය කියලයි කියන්නේ මුළු ලෝකය හතර වටේ තටි තටි තටා අඩට වැඩට හරි සූරේ යනවා දැන් බලාගෙන හිටියා මේ ජීවිතේ පළවෙනි වතාවට ෂූට් එකක් දකින්නවා දැම්මා කවුද ඉන්නේ සිනමාසක්කරි ගාමිණී ෆොන්සේකා ඇන්තනි සී පෙරේරා විජේ කුමාරතුංග ශ්‍රියානි අමරසේන සේනක සිල්වා සේනාධිර රූපසිංහ දැන් ඉතින් උඩ ඉඳන් යටටම බලනවා ඉතින් ඒගොල්ලන්ගේ ඩීටේල් ඔක්කොම බලනවා ඇඳලා ඉන්නේ ඔක්කොම බලන ඊට පස්සේ ඔන්න දැන් ලන්ච් එකට එළියට ආව අපිට ලන්ච් නැහැ මොකද අතේ සල්ලි තිබ්බේ නැහැ ලන්ච් ගන්න අපි දෙන්නා ගේමෙන් වතුර පාරක් ගහගෙන ඉතින් ඉන්නවා දැන් ෂේප් එකේ මට තාම මතකයි විජේ කුමාරතුංග එතන ඉස්සරහ තිබුණා ලිඳක් විජේ සුදුගේ ඒ වෙයා හවුස් එකේ ඉස්සරහ ලිඳක් තිබ්බා ඒ ලිඳෙන් ඇවිල්ලා වතුර එකක් ඇදගෙන
මේ අතපය හොද ගන්න හොද ගත මම මෙහෙම බලාගෙන ඉන්නේ ළඟ ඉඳන් බලන් ඉතියි මෙහෙම මේ විදිහ වලට ගමි ඔක්කොම බලනවා ඉතින් කියනවා ඒක සිල්වා සංගති ගාමලෙන් සිංදු පොඩි කැලලක් කරේ කල්ලි වෙලා එළියට ආව දවල් එළියට ආව සාර සිගරට් එක ගන්න කොරිඩෝ එකදී ගියාවා ආයව ගියා නංගයි නංගාමනි ඉස්සරහ පස්සෙන් යනවා මේ මුලින්ම බල බල යනවා හැමදේම කොහොම බලනවා ඩීටේල් බලනවා මේ නළු ඇත ජීවිතේ පළවෙනි වතාවට දකින්න සිනමා සංගති ගාමිණි වස් එක සා මේ පිලිස මගේ අම්මෝ ජීවිතේ ඊට වැඩිය දෙයක් ඒ ඇත්තට කිව්වොත් ඒ දැන් ඒ එදා ඒ ලැබුණු තෘප්තිය මේ මොහොතේ දැන් දැනුත් මට දැනෙනවා ඒ කියන්නේ එච්චරට ෂාප් වේ මෙමරි එක මැවිලත් පේනවා හිටි හැටි ගියේ හැටි අරම ඔක්කොම කරලා දැන් එළිය දැන් දවල් එළිය ඊට පස්සේ ඔන්න දැන් ලන්ච් එකෙන් පස්සේ ආයි ගියා ඇතුළට ආයි දැන් සින්දුවේ තව පාට් එකක් ෂූට් කරනවා දැන් වර්ස් එක අරගෙන උනා ෂූට් කරනවා ඔක්කොම බල බල ඉන්නවා ඊ දවස්වල හැබැයි කැමරා පොෂන්ස් එක තැනක තියලා සෙට් එක යහට මෙහාට කරකවනවා ඔව් ඒ අර පරණ ගියක් වගේ හදන්න ඔව් ස්ටුඩියෝ එක ඇතුළේ ඒකේ සෙට් එක චුට්ටක් යහට මෙහාට හරවනවා මේ ඇන්ගල්ස් වලට ඔව් ඒක ලයිටින් කන්ඩිෂන්ස් වෙනස් වෙනවා වෙනස් වෙනවා ඊට පස්සේ ඔන්න අපෝ තේවලට එදිට ආවා මේගොල්ලෝ ඉතින් යනවා එහෙම යනවා මේ යනවා මම ස්ටුඩියෝ එක වටේ හැමතැනම රංජිත් එක්ක ගිහින් ඇවිදිනවා එක එක තැන්වල බලනවා මේ තැන් බලනවා ඒව බලනවා සෙට් වල කෑලි ගලවලා තියෙනවා ඒව බලනවා ෆිල්ම් වල රීල් තියෙනවා කෑලි ඒව ගන්නවා ඒව දා ගන්න අපිට අර බෑග් එකක් අස්සකට දාගෙන ඒ රීල්ස් එකතු කරනවා ඒ දවසල ඒ රීල්ස් දැක්කහම පිස්සු ඇදලා මට මම රීල්ස් දාගෙන ආයෙන්නේ ඔව් ඒක අර පොඩි අර කිමිකල් ඔව් සෙලුලොයිඩ්ස් වල එනවා වෙනම එකක් ඉතින් ඒක කරලා ඉවරලා ඔන්න ආයි අතුලට ගියා තේ බීලා ඉවරලා කට්ටිය ඔක්කොම ගියා ආයි අතුලට ගිහින් බැලුවා ෂූටින් දැන් ඇතුළ කළුවරයි මේ වේ හවුස් එක ඇතුළ කළුවරයි රෑන සින්දුව තියෙන්නේ ඔව් රෑන සින්දුව ලයිට් අප් කරලා මගේ අම්මේ ඔක්කොම සින්දුව ෂූට් කරන ඉවරලා එළියට ගල බලනකොට එළිය කළුවරයි ගිනිපත් උනා දැන් මගේ යාළු අර බොරුවට හඳපු එක දැන් ඇත්තට හඳනවා මට ගෙදර යන්න මේ මාට දැන් කුටි කන්න එනවා තාත්තගෙන් උගේ තාත්තා මාර සැරයි ඕ ගහේ බඳලා ගහන්නේ අම්මේ අම්මේ මම කවන්නද බබන් දැන් ඉත මොන මොකුල කරන දැන් රැයන අටමාර විතර වෙලා දැන් ගෙදර යන්න මොකද කල්කිසර එන්නත් උනේ මම කොහොම හරි බස් එකෙන් අරින් කරගෙන මේවා කරගෙන 10 මාර්ට් විතර ගෙදර ආවා ගෙදරවල ගෙදර කට්ටිය පොලිසියෙන් ලෑස්ති වෙලා දෙන්නම නෑ උදේ ඉඳලා මිසින් දැන් පොලිසියල ඔක්කොම අර එළියට ඇවිල්ලා මිදුලේ කතා කරනවා දැන් මොකද කරන්නේ අරින්ෙන් කියන අපි දෙන්න එනවා රීල් උත්සාහ කරලා පුරෝගෙන ආපු ගමන් තාත්තා මට කන්ට දෙකක් දුන්නා ඩුක් ගහලා එම්ම මාව අරගෙන ගිහලා එතකොට දැම්මා අනේ මගේ යාළුවා වරගෙන ගිහලා මට පේනවා මගේ ගෙදරින් එහා පැත්තේ යාළුවාව මේසි ගැට ගාලා ගෙවුවේ තාත්තා ඌ ගෙවුවා එච්චර සරයි නෑ නෑ දසා මේසි ගැට ගෙවුවා මට පේනවා දැන් අරුව ගැට ගහනවා මම නෑ මහින්ද කිව්වේ ඉතින් මම ගියේ මහින්ද කියන්නේ තමයි මගේ මම දන්නේ අර මේ අම්මට නෑ ගාල ගුටි ගාන සුමාන දෙකක් විතර නිවාස අඩස්සියේ හිටියා හැබැයි ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මාරයි කියන්නේ ජීවිතේ පළවෙනි වතාවට ඒකව දැක්කා හැබැයි පස්සෙම කාලෙක සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මාව තෝරගෙන සක්විති සුවේ චිත්‍රපටියට මම ඩබ් කරන්න යනවා විජේ ස්ටුඩියෝ එකට එතෙන්ටම කියලා විජේ ස්ටුඩියෝ එකේ මම ඩබ් කරනවා අතට ගාමිණී සර්ත් ඉන්නවා විජේ කුමාරතුංගත් ඉන්නවා මම ඉස්සෙල්ලා මැට් කරේ විජේ කුමාරතුංගත් එක්ක සක්විති සුවේ පළවෙනිම ෂොට් එක මගේ ජීවිතේ රඟපෑමේ පළවෙනිම ෂොට් එක එයත් එක්ක මං එදා ගිහිල්ලා මං අර ඔක්කොම අර වේ හවුස් අර පැත්තේ ඔක්කොම ඇවිද්දා ඇවිද්දලා මම බැලුවා අනේ මන්දන කාලේ නැව් වෙනසක අවු මේ වගේ ඒක බලලා උත්තර මං ඩබ් කරන්න ආවා උත්තර ගාමිණී සර් මාත් තමයි මාව මෙහෙවන්නේ ඩබින් වලට එහෙම කියන්න මෙහෙම කරන්න කිය කී මමත් පට ගන්න එක දෙනවා වැඩි නෝ ජීවිතේ ඒ සර්කල් එක මාර ලස්සනයි ආපහු විජේ ස්ටුඩියෝ එකේ මට ඩබ් කරන්න යන්න හම්බ වෙනවා එතනටම වියහවුස් එකේ චුට්ටක් ඇහෙන් තිබුණේ ඩබින් ස්ටුඩියෝ එක සිනමා සක්විති ගාමිණී වංශකාරය විජය කුමාරතුංගේ හිටියා ඩීබී නියාසිංහ මහත්මයා ඇවිල්ලා හිටියා ඩීබී නියාසිංහ මහත්මයා මම ඒක ඩබ් කරනවා බලාගෙන ඉඳලා ෆොටෝ ටිකක් අරගෙන එන්න කිව්වා එයාගේ ඔෆිස් එකට එතුමාගේ ඔෆිස් එකට ටෙලිසිනේ කියලා ඔෆිස් එකක් තිබුණා තමයි ඩීබී නියාසිංහ මම යනවා එතෙන්ට
ෆොටෝස් ටිකක් අරගෙන අශෝක වෙදකේ කියලා කෙනෙක් එක දවසෙම මට ෆොටෝස් ටික ගහලා දෙනවා. ඊකන් මයිගා ඒකාලේ ඒකාලේ එක දවසින් ගන්න බෑ. නෑ ෆොටෝ නෑ මයිගා. මෙයාට අක්ගල ගෙදර ඇවිල්ලා ටග්ගලයි ෆොටෝස් ටික ගහලා එක දවසේ ඉඳලා මම යනවා. ගිලා ඩිවිනී ආසිංහ මහත්මයා හම්බ වෙනවා. හම්බ වෙලා මට ඒ චරිතය හම්බ වෙනවා. ළඟපාන මොකද සංගීත සුවේ ඩබ් කරනකොට ඩිවිනී ආසිංහ මහත්මයා බලාගෙන හිටියා කිඹ ගලේ ඉඳලා. මොකද්ද ඒක? සංගීත සුවේ ඩබ් කරනකොට. නෑ මොකද්ද? සෙකන්ඩ් රෙදි නිම්නේ. ඩිවිනී ආසිංහගේ දැන් ඒක තමයි කරුණාසේන ජලදී නවල් එක. ඒකට කතා කරනවා මට රයිට්. එන්න ඔයා එන්න ෆොටෝ ටික කරගෙන ඉන්නකොට මම ෆොටෝ ටික අරගෙන පැනගෙන යන්නේ. ඒ වෙනකොටත් මම හැබැයි ඩිවිනියා සිංහ මහත්මයාව දන්නවා. මොකද එයාගේ ගීටෝ ගාව මම හිටන් ඉඳලා තිනවා පැය ගණන්. හම්බෙන්නේ. හම්බෙලා කතා කරන්නේ ජීවිතේට කතා කරන්න හම්බෙලා නැහැ. කතා කරන්න බයයි යන්නත් බයයි. ඉතින් එහෙම යන්න බෑ. හැබැයි පසු කාලෙක මම ටෙලිසිනිය ආයතනයේ වැඩට යනවා. ඒක වැරද්ද කරනවා මට බැංක් රෝඩ් එකේ තියෙන කාලේ ඔෆිස් එක ඒ කාලේ ඊට පස්සේ එතන ලොකයි යලගේ කඩේ තිබුණේ කොතනද මේ මේ නියුම් ප්ලේස් එක නියුම් ප්ලේස් එක බංගලන් දීව බලන්න ටෙලිසිනිය ඒ හරියට ඔෆිස් එකේ ගෙනා ඊට පස්සේ එතනට ගියා වැඩට ඒක මම ප්‍රොඩක්ෂන්ස් කළා ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් කළා ඕ යස් මම දන්නවා නම් ඔබ ඉස්සෙල්ලා ප්‍රොඩක්ෂන් වලට ගියානේ ආ ඩිරෙක්ෂන් කරා ආ ඩිරෙක්ෂන් කරා සෙට් ඩිසයිනින් කරා කොස්ට්යුම්ස් කරා සීලු දේවල් මට ඩිබිනියන් සිංහ මහත්මයා කිව්වා වැඩ කරගෙන වැඩ කරලා ඉගෙන ගන්න හැබැයි මම නැහැද කොහොමද ඒකේ වටිනාකම දැන් තියෙන තරන්නේ ආ මම යෝ ඒ හැම ඇමරිකානු ගවර්නමන්ට් එකේ ඒක මිල කරන්න බෑ ඒක මිල කරන්නම බෑ අන්තික ඒ උත්මයන්ට ගරු කරන්න ඕනේ අපිට එහෙම පුෂ් එකක් දීලා අපිව තල්ලු කරලා අපිව දැනුවත් කරලා මේකේ හරි ට්‍රැක් එකේ හිටෝපු එකට ඒක ඉතින් තමන්ගේ අවශ්‍යතාවය තමයි හැබැයි හැම දෙයකම බලපාන්නේ. කොයිතරම් මට මේක කරන්න උවමනාද කියන එක. අවංකවම මේ මේ වැඩේ කොයිතරම් අවංකවම මට මේ වැඩේ කරන්න උවමනාද. ඒක තමයි වැදගත්ම දේ ලොක්ක. මට වෙන කිසි දෙයක් නෙවෙයි. ඒක හොඳ මැසේජ් එකක්. ඔව්. යන්නට. මේ විෂයත් එක්ක කොහොමද මම ඇඹරිලා යන්නේ මේ විෂය තුලම ජීවත් වෙන්න ඕනේ. ඩොක්ටර් කෙනෙක් වෙන අවුරුදු පහක් මේ වෛද්‍ය විද්‍යාලයට යනවා නම් මේ මෙඩිකල් කොලෙජ් යනවා නම් මේකට අඩු ගානේ එක දවසක්වත් අඩු ගානේ එක දවසක්වත් යන්න පුළුවන් නේද තෝ කලි නරු එක දවසක්වත් මේකට පුට මේ විශේෂ පොඩ්ඩක් නිකන් මා කාටයි මේක කියන්නේ මා කාටයි මේක කියන්නේ ඉතින් මහේන්ද්‍ර මගේ යාළුවා මට හම්බෙන්නේ වියංගා කියන ප්‍රියංගා කියන නාට්‍යයට නාට්‍යයේ ඇඩ් කරන්න ගිහිල්ලා අපිට ඇවිල්ලා වර්ක්ෂොප් එක ඇවිල්ලාගෙන ඔයා දැන් බටර් ගාපු පාම් පෙත්තක් ටෝස්ට් එකක් ඉතින් කොහොමද එහෙම ඇඩ් කරන්නේ ඒක කිසිදයක් තේරෙන්නේ නැහැ දැන් මේ ඉමේජිනේෂන් එක උස්සලගෙන මේ ඔය ඉතින් එහෙම කරලා අන්තිමට මගේ සිහින දේශයෙන් එකේ මාර්යාගේ ඒ කියන්නේ මරණේ කුමරු ප්‍රින්ස් ඔෆ් ඩෙත් හැටි ඇඩ් කරනවා ඔව් එහෙම කරලා ඉතාලියට යනකොට මිල්ලස්වයගේ මට ඇත්තටම මහේන්ද්‍ර මම දැක්කේ පට්ට නළුවෙක් හැටියට. ඒතර මහේන්ද්‍ර මේන් කැරක්ටර් එකක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒතර කරලා තිබුණේ නැහැ. ඉතින් මට ඕන ඕන මේන් කැරක්ටර් එකක් ඉන්න ඕන. ඉතින් මිල්ලස්වයගේ ප්‍රදීප්ට ලිවි මහේන්ද්‍ර තමයි. ඔව් යා. සංගීත උසට උසයි බංකු තියාගෙන උඩ නැගගෙන ඇඩ් කරන්න උනේ සමාල් සීන්ස් සමාල් ෂොට්ස් වලට දැන් සමහර අය කිව්වනේ අනේ මහේන්ද්‍ර කොටයි සංගීත උසයි ඒ දෙන්න ගැළපෙන්නේ නැහැ නේ කියලා. ඉතින් මම බැලුවා එහෙම උනේ මේ ලෝකේ උසාය උසායටම ආදරය කරනවා කොටාය කොටායටම ආදරය කරන එහෙම නීතියක් නැහැ නේ මිල්ටන් පෙරලන්නේ ඒක මම අපි කරපු හින්දා නෙමෙයි හැබැයි ඒක අපි ඒ ඇක්ටිං රීතිය කියන එක එහෙම පිටින්ම ඒ ඇක්ටිං ආඛ්‍යානය වෙනස් කරනවා අනිවාර්යයෙන්ම කරලා දැම්මේ මේක ඒක ෂුවර් ඇන්ඩ් ෂෝට් සංගීතයි මයි එක ඇඩ් කරපෙකින් ඒක කරලා දැම්මා විතර නෙමෙයි නේ කියන්නේ ඇක්ටිං රීතිය ඒ කියන්නේ ඒක තිබුණා නෑ මම ඇත්තටම මේ ඇක්ට් එකේදී මම උත්සාහ දාගෙන try කරා නෑ ඒක මම කියන්නේ ඕක ගැන විතරනේ මම කියන්නේ ෆිල්ම් එක නෙවෙයි නම performance එකේ මට කොහොමද මේක මේ boost up කරලා අරගෙන ඒක වෙන වැඩක් මොකද ඒක බෙන් කිංස්ලි කරන්නේ ගාන්ධිගේ යාට එච්චර වයසක් නැති ඇක්ට කෙනෙක් විලා යා වහයර්ස්ට ගිය ගාන්ධි කෙනෙක් ඉදිරියට ඇක්ට් කරනවානේ ඒක ඇක්ටගේ දක්ෂතාවයක් ඒක නිකන් කරන්න බෑ නෑ ඒක බෑ මම අමාරු නම් තර ඒ සම්ප්‍රදාය බින්දා නෑ කොහොමත් අපි ඒක ඇක්ටිං සම්ප්‍රදායෙන් බිනවනේ ඔව් ඔක්කොම ඇක්ටර් සියලුම දේවල් වල සහ
අපි ඒක ඩිරෙක්ට් සවුන්ඩ් කරා. ඔව්. රටවල් දෙකකට ගිහිල්ලා පළවෙනි පාර යුරෝපේ ගිහිල්ලා සීක් කරලා ෂූට් කරා. ඔව් ඔව් ගොඩක් දේවල් කරා අපි. හොඳ කට්ටක් ආවා යුරෝපෙට ගිහිල්ලා. මම යුරෝපෙට නම් මේ කට්ටකුත් ආවා. අවුරුදු ගාණක් කරා. අන්තිමේ ඉතාලිකා ඔව් අවුරුදු ගාණක් කරා. අවුරුදු ගාණක් අවුරුදු කීයක් කරාද? මම මේ YouTube එකෙන් හරියට මේවා හදලා දාන්නවා. ඒකත් කරනවා බලලා ඉන්න. අවුරුදු ගාණක් කරා. අපි දෙන්නේ ඉතාලිය කියලා මාස ගණනාවක් හිටියා. ඉතාලිය කියලා මාස 3ක්ද 4ක්ද ඉඳලා ලංකාවට ඇවිල්ලා ආපහු ඉතාලියේ සීන් ෂූට් කරනවා මාරවිල බූඩික ගෙදර. ඩාඩිය දානවා 100 ගානට. අල්ලන්න බෑ ඩාඩිය දානවා 100 ගානට ජර්සි දාලා ඔක්කොම කළා. රස්නේ කියන්නේ බුදු අම්මේ මං හිතන්නේ අර ටිෂු බොක්සස් ගියා මං හිතන්නේ 100ක් විතර. මේ 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 ඩාඩිය පියදාන්න සීතල රටක ඩාඩිය තියෙන වෑනේ අපි අද කන්ටිනියුටි අර සීන්ස් වලින් මේ සීන්ස් වල කන්ටිනියුටි එක මෙයා මාර වැඩ කරන්නේ හරි දැන් එහෙනම් තව ටිකක් හිටියොත් මට දැන් මෙතන යන්නම වෙනවා මේකෙන් මං එහෙනම් ගොඩක් ස්තුතියි thank you very much ජොන්ස් හඩ් අඩග් දැනටත් ඔතදා ජප් ජප් ජප්